රන් අඩපැය 4 වෙනි ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ විවරණය සතුන්ගෙන් ශාකවලට සිදුවන යහපත් ක්‍රියාවක් වන්නේ පිළිතුරු 3න් නිවැරදි පිළිතුර වන්නේ වවුලන් ශාකවල බීජ තැන තැන දැමීමයි තෙවෙනි ප්‍රශ්නය ජලයෙන් සුලගින් සහ සතුන් මගින් ව්‍යාප්ත වන බීජ පිළිවෙලින් ඇතුළත් පිළිතුර කුමක්ද නිවැරදි පිළිතුර කදුරු හොර සහ කජු දෙවෙනි පිළිතුර වේ තුන්වෙනි ප්‍රශ්නය පැලෑටිවල කොළ ආහාරයට ගන්නා සතෙකි දලඹුවා एक देशिक सीरफाई सतिकी हतरवेनी प्रश्न है हिक्मिया मेसन निसा पैतरीमट इडैति रोगयकी पाचनय हायवेनी प्रश्न है अप्रसिद्ध जलय पानय किरीम निसा एतिविय हकी रोगयकी බරවා ඩෙන්ගු කොලරාව අතුරින් නිවැරදි පිළිතුර කොලරාව පහත දක්වන ඒවා අතුරින් මේ දේ වැඩියෙන් ඇති ආහාරය තෝරන්න කියලා අහලා තියෙනවා 7 වෙනි ප්‍රශ්නය පිළිතුර රට කජු යමෙකු ක්ලාන්ත වූට වහම කළ යුතු වන්නේ හොඳින් ඔහුට වාතාශ්‍රය ලැබෙනසේ පිළිතුර අංක 2 සීම වාතාශ්‍රය ලබා දීම මදුරුවන් මර්ධනය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන්නේ ජලය දැමූ භාජන මත මල් තැබීම වේ පොළොව මත එකතු වන විවිධ අපද්‍රව්‍ය කැබලි කොට ඒවා දිරාපත් කිරීමට උදව් වෙන සතෙකි ඔයාලා දන්නව ඒක ලේසිම උත්තරේ වේයා බලමු තේ 11 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද අත්පන්දු දඬු කැබලි සිටවීමෙන් පළ ලබාගත හැකි භෝග දෙකකි මඤ්ඤොක්කා සහ නිවිති පොලිසිය සමහර සෝදිසි කිරීම් කටයුතු වලදී පුහුණු කරන ලද සුනකයන් යොදා ගනී එහිදී ප්‍රධාන වශයෙන් උපයෝගී කරගනු ලබන්නේ සුනකයන්ගේ කුමන ගුණාංගයද තියුණු ඉව බරති යමක් එක්තැනකින් තවත් තැනකට රැගෙන යාම සඳහා යොදා නොගෙනෙන උපකරණයකි කුඩා දේවල් තමයි පුතේ දැහි අඬුවෙන් අපි ගෙනියන්නේ ඒක නිසා පිළිතුර වන්නේ දැහි අඬුව පහත දක්වන ක්‍රීඩා අතුරෙන් කායික ශක්තිය වැඩිපුරම යොදවන ක්‍රීඩාවක් වන්නේ කඹ ඇදීම අයිස් කැට කිහිපයක් වීදුරුවකට දමා ටික වේලාවකින් එළියේ තැබූ විට නිරීක්ෂණය කළ නොහැකි වන්නේ වීදුරුවෙන් වායු බුබුලු පිටවන බව මහවැලි ගඟ සහ වලවේ ගඟ මුහුදට වැටෙන ස්ථාන දෙක පිළිවෙලින් වන්නේ त्रिकुणा मलय सह अंबलांतोट जातिक गीय गायना करनविट पवतियुतु निवरदि इरियव्वक नोवन्ने पहसुयेन सिटीमाई स्वाभाविक सुलंबले योदा गेनेन अवस्थावकी स्वाभाविक सुलंबले योदा गेनेन अवस्थावकी सरुंगलयक यवीम कुंबुरु गोवतनेदी भाविता करनलमन उपकरण पमनक एतुलत पिलितुर वन्ने වියගහ දෑකැත්ත නගුල විද්‍යුත් චුම්බකයක් භාවිතා කරන නිර්මාණයක විදුලි සීනුව
ජලයේ දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ නිශ්චිත හැඩයක් තිබීම. අමුවෙන් කපාගත් කැබලි කිහිපයක් දැමීමෙන් වාජනයක ඇති ජලය වර්ණ ගැන්විය හැකි එළවලු වර්ගයකි. ඔයාලා දන්න පුතේ බීට් රූට්. ඉහළ හසේ පියාසර කරන තියුණු ඇස් යුගලක් සහිත මාංශ භක්ෂක පක්ෂියකි උකුස්සා. සුළඟ මගින් වැඩි වශයෙන් පාංශු කාදණයට ලක්වන්නේ තනකොළ නොමැති වැලි සහිත ප්‍රදේශයය. පහත සඳහන් තරු රටා අතුරින් වැඩිම තරු සංඛ්‍යාවක් ඇතන තරු රටාව කුමක්ද? දඩයක් කාරයා. ඉන්නේ දුම්බරයි මහකළු ගලක් යට කන්නේ කරවලයි රටහා ලේ බතට යන කවිය පතල් කවියකි. ශ්‍රී ලංකාවට වඩාත් ආසන්නව පිහිටා ඇති රටවල් පමණක් සහිත පිළිතුර වන්නේ වල දන්න පුතේ මාලදිවයින, නේපාලය, භූතානය. ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයකි අවට පරිසරය පිරිසිදු කිරීම. අපේ රටේ පොදු ප්‍රවාහන බස් රථයක පූජ්‍ය පක්ෂය හැරුණු විට මගී ආසන වෙන් කර ඇති අනෙක් පුද්ගල කාණ්ඩ දෙක මොනවාද? ආබාධිතීන් සහ ගැබිනි මව්වරුන්. තවාන් වලින් පැන ලබාගෙන පාත්වල සිටුන් ලබන භෝග වර්ගයක් පමණක් ඇතුළත් පිළිතුර මාළු මිරිස්, වම්බටු, තක්කාලි. සුළඟ ආධාරයෙන් ක්‍රියා කරන සංගීත භාණ්ඩයකි හොරනෑව. මයිනහම භාවිතා කරන්නේ කම්මල් කරුවාය. පිපිරි ඇටවැටීමෙන් ව්‍යාප්ත වන බීජ සහිත සාකයකි මදටිය. පිටිය මැද සවිකන ලද දැලක දෙපැත්තේ සිට කරනු ලබන ක්‍රීඩා දෙකකි වොලිබෝල්, බැඩ්මින්ටන්. කුරුටු ගී සහිත බිතිසිතුවම් දක්නට ලැබෙන පෞරාණික ස්ථානයකි සීගිරිය. මාර්ග වර්ණ සංඥා පුහුරුවක ඉහළ සිට පහළට වර්ණ යොදා ඇති නිවැරදි අනුපිළිවෙල වන්නේ රතු, කහ, කොළ. ශාකවලට හානි කරන සතුන් පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න පුරුක්පණුවා, කෝඩිත්තා. පහත සඳහන් ආහාර අතුරෙන් නිෂ්පාදිත දිනය හා කල්ලිකුත් වීමේ දිනය අතර අඩුම කාලයක් ඇත්තේ කුමකටද? යෝගට්. ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියා වශයෙන් වලි කුකුලා තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ මෙරටට ආවේනික වීමයි.